කරන ආදරණීය චරිතයක් ඔබේ නිවහනට අරගෙන එන්න අදත්ම මෙහිතුව වෙනද වගේම. හැබැයි මෙයා වෙනස්. ඒ වෙනස් වෙන්න හේතුව තමයි ඒගේ තියෙන ගතිගුණ සහ ඒ කතා කරන විලාසය. ඇය කතා කරනකොට ගොඩක් දුරට අපිට අහගෙන ඉන්න හරි ආසයි. මොකද ඇත්ත ඇත්ත සතිය බය නැතුව කියන අවංකම චරිතයක් ඇය. ඉතින් එහෙමනම් හඳුනා ගන්න මම අද ගෙනාවේ ඔයාලගේ පුංචාලින්දිය හැඩ කරන්න නිරංජනී සම්කරාජ. නිරංජනී සම්කරාජ කියන්නේ ඉතාමත් ආකර්ශනීය නිස්සඟලක් සතු. ඇය අපේ රටේ ද්‍රවිඩ ජාතික තරුණියෙක්. හැබැයි මෙයා ද්‍රවිඩ කියන්නත් බැහැ. ඒ තරම මෙයා ලස්සනයි. ඉතින් ඒ වගේම නමුත් ඇයගේ මව ශ්‍රී ලාංකිකයි. 2009 වසරේ ජාතික රූපවාහිනියේ ලන්ච් ටයිම් මියුසික් වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් සිය වෘත්තිය ආරම්භ කිරීමට ඇය සමත් වෙනවා. ඇය තවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදික කටයුතු වලින් ඔබේ පුංචාලින්දිය හැඩ කරන්නත් වෙනවා. රංගනය සමග වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එක්වන නිසා ඇය පසුකාලීනව ජාතික යෞවන නාට්‍ය උළෙලේ අවසන් තරගයේ පුදුම නිළියර බවටද පත්වෙනවා. ඊට අමතරව අවුරුදු 34ක යෞවන නාට්‍ය උළෙලේ ඓතිහාසික වගේම ඉතිහාසයේ ශ්‍රී ලාංකික නාට්‍යයකට දමිළ නිළියක් හොඳම සම්මානය ලබාගත් ප්‍රථම අවස්ථාව හැටියට ඉතිහාසයට එකතු කරන්නත් ඇය ගොඩක් සමත් වෙනවා. ඇය රිදීතිරියට පිවිසෙන්නේ මෙන්න මෙහෙම. රිදීතිරියට ඇය එන්නේ අශෝක හඳගමගේ මහතාගේ ඉනියවන් චිත්‍රපටයේ උපප්‍රධාන චරිතය හරහායි. නමුත් ඇය ඒ සඳහා ලංකාවේ හොඳම නිළියට හිමි සම්මානය ඉතා සාර්ථකව දිනා ගන්නවා. පසුගිය දිනවල තිරගත වුණා සෝමරත්න දිසානායක මහතාගේ සුනාමි චිත්‍රපටයේ හරහද ඇය මතක හිටින චරිතයක් රංගනේ අපහමුවතාවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය දැන් අපිට වැඩිය පේන්න නෑ. ඊට හේතුව ඇය පුවත්පතකට මෙන්න මෙහෙමයි සටහනක් දාලා තිබුණේ. මම මාස ගාණක් ගෙතෙන්න කොටු වෙලා කරන්න දෙයක් තිබුණ නැහැ. දැන් පුවරට වෙලා අක්කගේ දරුව බලාගෙන ඉන්නවා. මේ දවස්වල කොළඹ වුණත් ජීවත් වෙන්න බැහැ. මොකද වතුර ටික වුණත් සල්ලි වලටනේ. මේ කොසුයි පොළුයි කාලා හරි ඉන්න පුළුවන්. මම මහා ලොකු පොෂ් නිලියක් නෙවෙයි. ගමේ වුණත් කොළඹ වුණත් මම මහ පොළව උණු සාමාන්‍ය කෙල්ලෙක්. ඉතින් මට තියෙන දෙයක් කාලා වැටිලා ඉන්න තිබ්බොත් හොඳටම ඇති. ඉතින් මේ දවස්වල සුනාමි ඔස්ට්‍රේලියාවේ සාර්ථකව නිරගත වෙනවා. මටත් ඔස්ට්‍රේලියාවේ පේස්ටිකව කතා කරනවා. මේ දවස්වල ලංකාවේ චිත්‍රපට අන්තර්ජාලයේ තිරගත වන ආකාරය ගැන කතිකාවක් යනවා. ඒකත් කියන්න බෑ ඉතින් හරියටම. මට ඉන්දියාවේ නම් චිත්රපටවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ අතර ඒ අය බලාපොරොත්තු වෙන තව තව දේවල් නිසා මට ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. කැමිල්ක ගර්ල් කෙනෙක් කියලවත් ලංකාවේ සිනමාවේ මට කිසිම කෙනෙක් අවිචයෝජනා මේ වෙනකම් කරලා තිබුණේ. නමුත් ඉන්දියානු දෙමළ සිනමාවේ අධ්‍යක්ෂකවරු ලිංගිකාස් අල්ලක් ඉල්ලනකොට මං කොහොමද හිත දෙකව රඟපාන්නේ? මං මගේ ආත්මගරුත්වය කවදාවත් තිබුණ කෙනෙක් නෙවෙයි. ලංකාවේ දෙමළ ප්‍රේක්ෂකයෝ ලංකාවේ දෙමළ නිර්මාණ බලන්න කැමති නැහැ. ඔවුන් බලන්නේ තනිකරම ඉන්දියානු නිර්මාණ. මගේ හිතෙත් ලොකු කැමැත්තක් තිබුණා දෙමළ චිත්‍රපටයක රඟපාන්න. නමුත් අවිත යෝජනා එනකොට හරිම අප්පිරියයි. මම හිතාගත්තා මගේ නම ලංකාවේ හදාගන්නවා කියලා. ඒ වගේම තමයි තනිකඩම සිටින ඇය ගැනත් කිව්වේ.